ජීවිතය කියන්නේ අපි දිනපතාම ජීවත් වෙන මේ ජීවිතේ පුරාවටම හැමදාසෙම වෙන්නේ අපි දාසින්දාස වයස්ගත වෙන එක පමණයි. හැබැයි වයස්ගත වීම අංකයක් පමණක් කරලා ජීවිතේ හැමදාසෙම තාරුණ්‍යට ඉන්නට අප හැම කෙනාටම හැකියාවක් තිබෙනවා. නමුත් හුඟක් අය තමගේ ජීවිතය පිළිබඳ එච්චරම සැලකිලිමත් වන්නේ නැහැ. අපි බොහෝ දේවල් ගැන හිතනවා නමුත් තමගේ පෙනුම තමගේ මුහුණේ ස්වරූපය තමගේ මේ ශරීරයේ තියෙන අවයව වල තියෙන සෞඛ්‍යමත් බව හුඟක් අය අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් ඔබ දන්නවාද අප සැලකිලිමත් වීම තුලම පමණයි මේ தත්ත්වය මනාව පාලනය කරන්න හැකියාවක් තියෙන්නේ. අපි දන්නවා දවසින් දවස අපි වයස්ගත වෙනවා. මේක අපි සාමාන්‍ය වෛද්‍ය ඉතිහාසිකව කියන්නේ සහජ වයස්ගත වීම කියලයි. ඒ වයස්ගත වීමට බොහෝ හේතු සාධක තියෙන්නට පුළුවන්. ඒත් එක්කම ජීවිතයේ මේ පෙනුම නැත්නම් මුහුණේ ස්වරූපය හැම දවසම පුද්ගලිකව වයස්ගත වීම පෙන්වුම් කරන්නේ මුහුණේ තියෙන මේ රැලි වැටීම් එහෙම නැත්නම් මේ සියුම් රේඛා තමයි අපි හුඟක් වෙලාවට අපේ කාන්සාවට හේතු වන්න පුළුවන් හේතු සාධකයක් වන්නේ. ඔබ අපි දන්නවා අපි වයස්ගත වෙන විට අපේ මුහුණේ තියෙන නම්‍යශීලීතාවය සහ පෙනුම ප්‍රාණවත් බව හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් වියකී යනවා. ඒකට හේතු සාධක ගොඩක් තියෙන්නට පුළුවන්. එකක් හිරු රශ්මිය, දූෂිත වායු මගින්, ඒ වගේම ධූම්පානයට නිරාවරණය වීම, ධූම්පානය කිරීම ආදී විවිධ තත්ත්වයන් අපේ මේ සමට ඍජුව බලපානට හැකියාවක් තිබෙනවා. අපි වයස්ගත වෙනකොට අපි දන්නවා අපේ එදිනදා ජීවිතේ පැවැත්ම තුළ අපි මුහුණේ ඉරියව් සකස් කරගන්නා ආකාරය පිළිබඳව අපි අවබෝධයක් තියාගන්නේ නැහැ. හුඟක් වෙලට අපිට සතුට, සිනහව, දුක, පශ්චත්තාපය එපා වීම ජීවිතේට ගොඩාක් අපේ ජීවිතේට මේ මොහොනේ රැලි වලට සියුම් සියුම් තල වලට අපේ ඍජුව බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. අපි දීර්ඝ කාලීන මෙවැනි තත්ත්වයකට මොහොන දෙනකොට අපි වයස්ගත වෙනකොට මේ සියුම් රේඛා ඍජුව බලපෑමක් ඇති කරලා නම්‍යශීලීතාවයේ නැවත යථාතත්ත්වයටපත් නොවන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මොහොනේ ස්වરૂපයන් පිළිබඳව ඔබේ හැඟීම් සිතිවිලි පිළිබඳවත් අපි අවධානය යොමු කළොත් අපි මේ මොහොනේ පෙනුම ඉතාම සාර්ථකව අපිට තබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඔබ අපි දන්නා සාමාන්‍යයෙන් අපේ හිරු එළියට නිරාවරණය වීම අපි කවුරුත් කැමති වන්නේ නැහැ. නමුත් විටමින් D අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා. අපේ උදෑසන තියෙන හිරු රශ්මිය. හැබැයි අපි අනවශ්‍ය ලෙස පාරජම්පුල කෙරෙන වලට මොහොන දීමේදී සමට ඍජු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සමේ පිළිකාවලට සම පිළිසීම, සම බොහෝ අවවර්ණ වීම එවැනි තත්ත්වයන් වලට අපි මොහොන පාන්නට සිදු වෙන්නට පුළුවන්. නමුත් මේ තත්ත්වය වළක්වාලීමටත් ඔබට පුළුවනි. ඔබේ ඇඳුම් පැනඳුම් වෙනස් කරගන්න, කපු ඇඳුම් සැහැල්ලුව ඇඳීම, ඒ ඇඳුම් තදට අඳින්න නැතුව කණ්ණාඩි දාන්න, ඒක කොට පාවිච්චි කරන්නට, තොප්පි පාවිච්චි කරන්නට වැනි දේවලුත් ඔබට යන්නට පුළුවන්. මේ අපි කතා කරේ ඔබේ පෙනුමේ ස්වරූපය පිළිබඳව ඔබ දැඩි අවධානය යොමු කිරීමටයි. නමුත් මතක තියාගන්න සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ සුන්දරකම පෙනුම කියන එක අපි අප විසින්ම අවධානය යොමු කළ ඒ தත්ත්වේ නැවත වගා කරන්නටත් අපිට හැකියාවක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි අපේ සිරුරට අවශ්‍ය වෙන කොලැජන්. ඒ තමයි අපේට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ස්වභාවයන්. සම, කණ්ඩරම්, අස්ථි ඒ හැම එකක්ම සම්බන්ධ කරන පටකය වෙන මේ කොලැජන් වල தත්ත්වය හොඳින් පවත්වා ගැනීම තුළ අපිට වියපත් වීම වළක්වන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි මේ தත්ත්වයන් නැවත වගා කරගන්නටත් නැවත தත්ත්වයටපත් කරගන්නටත් කොලැජන් කියන தත්ත්වයන් අපිට බාහිරින් ලබා ගන්නටත් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මුහුණේ පෙනුම ප්‍රාණවත් තබා ගන්නට, මේ වියලි බව නැති කළ තෙතමනිය පවත්වා ගැනීමට, හොඳ මෘදු පෙනුමක් ලබා ගන්නට, සම සුසිඳු කරන්නට අපිට නොයෙකුත් දේවල් කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අමතක කරන්න එපා මුහුණේ ස්වභාවයන් රැක ගන්නට මුහුණට ව්‍යායාම පවත්වා ගැනීමත් අතිශය වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි රුධිර සංසරණය පුළුවන් තරම් මුහුණේ සෑම සෛලයකටම වැඩි දියුණු කරලා කොලැජන් තත්ත්වය ප්‍රාණවත් කරලා ඔබට මේ තත්ත්වය තවදුරටත් පවත්වා ගන්නටත් හැකියාවක් තියෙනවා. ඒ නිසා මම ඔබට ව්‍යායාම කිහිපයක් පමණක් අද කියන්නම්. දැන් අපි දන්න හුඟක් අයට අපි මැසිලි නගන්නේ මේ රැලි, මුහුණේ රැලි හුඟක් අයට ලොකු ප්‍රශ්නයක්. නමුත් ඔබ දන්නවාද ඔබට සුළු ව්‍යායාමික තත්ත්වයන් මගින් එම රැලි අවට රුධිර සංසරණය වැඩි කළ කොලැජන් තත්ත්වය ප්‍රාණවත් කරන්නටත් හැකියාවක් තිබෙනවා. එකක් තමයි මෙන්න මේදී. ඔබේ මහ පැටගිල්ල මේ ස්ථාන, ඒ කියන්නේ කමුව දෙපැත්ත සහ නාසයේ මේ දෙපැත්තේ තියෙන රැලි එල්ලා වැටීම වළක්වාලීම සඳහා ඔබට මම කීපයක් පෙන්වන්නම්. මේ විදියට ඇඟිලි දෙක තියලා මේ රැලි ඉතාම තදින් ප්‍රසාරණය කරන
ඔබ 10ට ගණන් කරන්න 1 2 3 4 5 ඊළඟට ඊට මයි නැවතත් ඇඟිලි දෙක දිහා තද කරන්න මේ විදිහට ඔබ මේ රැලි ඉවර වෙනකම්ම ඔබ ඉතත් තදින් ඔබ ප්‍රසාරණය කරොත් රුධිර සංසරණය වැඩි කරලා ඔබට ෂණිකේම ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාවක් තියෙන්නට පුළුවන් ඒකම තවත් මම ව්‍යායාමයක් ඔබට කතා කරන්න ඔබ සිනහ වෙනවනේ සිනහ විතමත් වැදගත් වෙන මොහොනේ පියකරු බව සහ සුන්දර බව රුධිර සංසරණය වැඩි කරන්නට ඒ සිනහව සමග ඔබ මේ විදිහට අත් දෙක තියාගන්න තියාගෙන හොඳට හිනාවෙන්න ඒ සිනහවත් එක්ක ඔබ මොහොන තද කරලා හොඳට ප්‍රසන්නයක් ලබා දීම තප්පර 10 10 10 ඔබට තුනකට යන්නට පුළුවන් නම් ඒකත් හොඳයි ඒ වගේම තවත් ව්‍යායාමයක් මම කරා කියන්නම් ඔබට මෙහෙම ඔබේ මේ රැලි ආසන්න අත් දෙක තියලා මොහොන මේ විදිහට ඉතා ඉහළට දැඩි ප්‍රසන්නයක් ලබා දෙන්න දහසරයක් 1 2 3 4 5 ඔබටම ඔබ ඒ මුහුණ තද කරන ආකාරයම ඔබට තේරෙනවා මුහුණේ දැඩි පීඩනයක් තුළ රුධිර සංසරණය වැඩි වෙනවා දැන් මෙවැනි ව්‍යායාමත් ඔබ මුහුණේ හැඩය සහ පෙනුම තියාගන්නට ඔබට වැදගත් වෙනවා ඒ නිසා මතක තබාගන්න හුදේ ජීවිතේ අභ්‍යන්තර ගුණවගා වගේම බාහිරින් මුළු ලෝකෙම ඔබත් එක්ක ඒකාබද්ධ කරන ඔබේ මුහුණේ ස්වරූපේ ලස්සනට තියාගෙන වයස්ගත වීම පවා කරගන්නටත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ නිසා කොලැජන් කියන තත්ත්වයත් ඔබේ ජීවිතේ ගොඩක් වැදගත් වෙනවා. මේ සියලු තත්ත්වයන් මනාව පාලනය කරගෙන වයස්ගත වීම වළක්වාලීමට පෙනුමේ පියකරු බව සහ ප්‍රබෝධමත් බව සමට තබා ගන්නටත් එවැනි දේවල් පිළිබඳව ඔබට අත්හදා බලන්නට හැකියාවක් තිබේවි.